Hi guys, Yasa Isuru channel එකට අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි හැමෝම ගොඩක් කලින් ඉඳන් බලාගෙන හිටපු ලංකාවේ හදපු සුපිරිම බස් ගේම් එක Driving Simulator Sri Lanka එකේ අලුත් අප්ඩේට් එක ඔන්න ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් ඔන්න Yasa Isuru කිව්ව විදිහටම අලුත් අප්ඩේට් එක ආපු ගමන් ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අද මේ වීඩියෝ එකේ මේ Driving Simulator Sri Lanka ගේම් එකේ අලුත් අප්ඩේට් එක ප්ලේ කරලා මේකේ අලුතෙන් ඇඩ් වෙලා තියෙන දේවල් මොනවාද? අලුතෙන් ඉම්ප්‍රූව් වෙලා තියෙන ෆීචර්ස් මොනවාද? අලුතෙන් අවිල්ල තියෙන සුපිරි දේවල් හැම දෙයක්ම අපි බලමු. ඉතින් මම වීඩියෝ එකට යන කලින් මතක් කරන්න Driving Simulator Sri Lanka ගේම් එකේ මේ වගේ සුපිරි වීඩියෝස් හැමදාම බලන්න දැම්ම මේ Yasa Isuru YouTube channel එක subscribe කරලා එකපැති තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ අලුත් update game එක play කරලා බලමු. ඉතින් Play Store එකේ අපිට මෙතන පෙන්නනවා මේ 16 update එක කියලා. ඒ කියන්නේ මේ අලුත් update එක. ඒ වගේම මේකේ අලුතෙන් add වෙලා තියෙන ඒවා තමයි කුරුණෑගල map එක, පුත්තලම map එක සහ නුවරඑළිය map එක කලින් update එක තිබුණ map වලට අමතරව. ඒ වගේම අලුතින් bus එකක්, truck එකක් සහ taxi. ඒ කියන්නේ 3 wheel එකක් add වෙලා තියෙනවා. හරි අපි දැන් මේ ප්ලේ කියන එක ක්ලික් කරලා බලමු අලුත් අප්ඩේට් එක කොයි විදිහටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ගේම් එක ඕපන් වෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. වව්! ඔයාලට පේනවා ඇති මේ හෝම් එක කලින් අප්ඩේට් වල වගේ ඉන්නේ මේ දම්රජන බස් එකේ ලස්සනම ලස්සන පින්තූරකින් තමයි හැඩ වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතනින් අපිට ඩොලර්ස් ගන්න එහෙම නැත්නම් සල්ලි ගන්න පෙන්නනවා. ඉතින් දැනට අපි ප්ලේ කරලා නැති නිසා බින්දුව. ඒ වගේම DC games වගේ ලෝගෝ එක මෙතන තියෙනවා. ඉතින් මේකේ ඔප්ෂන්ස් අපිට ලස්සන්ට පිළිවෙල කර බලා ගන්න පුළුවන් මේ කොනේ තියෙනවා. අන්තිම තුන exit සහ එයාලගේ social media links තියෙන්නේ. ඒ වගේම අපි settings වලට ගිහිල්ලා බලමු. අපිට graphic quality එක low medium high තුනම තියෙනවා. Day and night circle එකේ අපිට day night rain සහ random හතරක් අපිට දීලා තියෙනවා. Steering mode එකේ අපිට steering wheel එක ඒ වගේම arrow keys tilt mode තුනම බලා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් අපි ගිහිල්ලා බලමු garage එකේ මොනවද අපිට හම්බෙලා තියෙන අලුත් වාහන සහ ඒවයි වෙනස් කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් ඔයාලා මතක ඇති මම මේ Driving Simulator Sri Lanka game එකේ coming soon videos කීපයක් ගෙනාවා. ඒවයිත් ඔයාලට පෙන්නුවා මෙන්න මේ සුපිරිම දම්රජන බස් එක. ඉතින් ඔයාලා පේනවා ඇත්ත දම්රජන බස් එක විදිහේම ලස්සනට ඒක design කරලා තියෙනවා. ඒ වගේම අපිට මෙතනින් side view එක, මෙතනින් front view එක සහ මෙතනින් back view එක ගන්න පුළුවන්. ඔයාලා පේනවා ලස්සනට ලංකාවේ කොඩිය ලේල දෙනවා බලා ගන්න පුළුවන් මෙතනින්. ඉතින් මේකේ අපිට බස් සිමුලේටර් ඉන්දිනීසියා කී වගේ පොඩි ෆීචර් එකක් තියෙනවා. මේකේ මෙන්න මේ වගේ පොඩි round click කරලා මේක එක එක දේවල් මෙහෙම වෙනස් කරගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ක්ලික් කරලා අපිට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒක මේකේ තියෙන සුපිරිම අලුත් ෆීචර් එක. ඉතින් අපිට මේකේ ස්කින් දාන්න පුළුවන් මේ උඩින් ඇඩ් ලීවර් කියන එක ක්ලික් කරලා ඒ වගේම මේ ටෙම්ප්ලේට් කියන එකකින් ස්කින් ටෙම්ප්ලේට් එක ගන්න පුළුවන්. ඒ වගේම රීසෙට් කරන්න පුළුවන්. ඉතින් මම අනිවාර්යයෙන්ම Driving Simulator Sri Lanka එකේ මේ තියෙන වාහන ඔක්කොගෙම කොහොමද ලේසියම ස්කින් හදලා දාන්න කියලා වීඩියෝස් ගේනවා ලේසියම ක්‍රමයෙන් සුපිරි ස්කින් හදන විදිය. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න, notification on කරලා එතකොට මේ වීඩියෝස් දාප ගන්න ඔයාලා ගාඩෝ notification එක ගෙන ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට දීලා තියෙනවා මෙන්න මේ සුපිරිම සුපිරි ට්‍රක් එක. එහෙම නැත්නම් කන්ටේනර් එක පේනවාද? ඒක ටිකක් මාර ලොකු ගොඩක් රෝද තියෙන සුපිරිම වාහනයක්. ඉතින් ඔයාලා පේනවා ඇති උඩ ලයිට්ස් හදලා ලස්සනට තියෙනවා. ඒ වගේම මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේකේ බෞද්ධ කොඩිය සහ ලංකාවේ කොඩිය දෙකම ලස්සනට තියෙනවා. ඉතින් ඊළඟට අපිට ඇඩ් වෙලා තියෙන එක තමයි ත්‍රී වීල් එක. කලින් අප්ඩේට්ස් වලත් අපිට එක එක මාදිලි ත්‍රී වීල්ස් ඇඩ් කරලා තිබ්බා. ඉතින් මේක අලුත්ම ඩිසයින් එකක්. ඔයාලට පේනවා ඇති ලස්සනට අපිට ත්‍රී වීල් එකේ සයිඩ් වීව් එකනොත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකෙත් ලංකාවේ කොඩිය ඒ වගේම ත්‍රී වීල් එකේ තියෙන ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේකෙත් එක එක ෆීචර්ස් ඇඩ් කරන්න අයින් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේකේ වලට එහෙනම් ඇති ඉන්ජින් සවුන්ඩ් එකත් ත්‍රී වීල් එක හරි විදිහටම තියෙනවා. ඉතින් මේ vehicles තුනේම අපිට ස්කින් දාන්න ටෙම්ප්ලේට් ගන්න රීසෙට් කරන්න පුළුවන්. මම කලින් කිව්ව වගේ තුනේම කොහොමද ලේසියම් ස්කින් හදලා දාන්න කියලා මම වීඩියෝ එකක් ගේනවා. වීඩියෝ එකක් නෙමෙයි වීඩියෝස් කීපයක්ම අනිවාර්යයෙන්ම ගේනවා හැම එකටම සෙපරේට්ලි. හරි ඉතින් අපි දැන් ගේම් එක ප්ලේ කරලා බලමු. ඒක තමයි අපි දැන් දවස් නෙමෙයි මාස ගානක් තිස්සේ අපි බලන් ඉදී මේ අප්ඩේට් එක එනකන් මේ ප්ලේ කියන බොත්තම ඔබන්නේ මේ අලුත් අප්ඩේට් එකේ. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ගේම් එක අපිට ලෝඩ් වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට 360 view එකෙන් බලා ගන්න පුළුවන් අපේ වාහන සිලෙක්ට් කරද්දි. ඉතින් දම්රජන ඒ වගේම මේ අපේ සුපිරිම අලුතින් ආපු ට්‍රක් එක සහ ත්‍රී වීල් එක. ඉතින් අපි දම්රජනෙන් පටන් ගමු. ප්ලේ කියන එක ක්ලික් කරලා. ඊට පස්සේ අපිට ලංකාවේ මේ වගේ මැප් එකක් බලා ගන්න පුළුවන් ලස්සනට. ඉතින් අලුතින් ඇවිල්ලා තියෙන නුවරඑළිය, පුත්තලම සහ කුරුණෑගල. ඉතින් ඒ නිසා අපි නුවරඑළියම පටන් ගමු. අපේ ජර්නි එක. ඉතින් 100ක් තමයි හම්බෙන්නේ මේ ජර්නි එකේ. හරි අපි ප්ලේ කියන එක දාමු. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ගේම් එක ඕපන් වෙන්නේ. ඉතින් ඔයාලා පේන විදිහට ලස්සනට අපේ දම්රජන බස් එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ඉන්නේ ඩ්‍රයිවර් සීට් එකේ. මේ විදිහට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඉස්සරහ ටික.
ඒවගේ ඊළඟ කැමරා මූඩ්ඩකෙන් අපිට පුළුවන් පිටිපස්සෙන් නම් පේන විදිහ බලන්න ඊට පස්සේ ටිකක් මැද හරිය ඉඳන් ඉතින් ඒ වගේම මෙන්න මෙතනින් අපිට 360 මූඩ් එකට යන්න පුළුවන් ඉතින් මේකේ අලුතින් ඇඩ් වෙච්ච දෙයක් තමයි මෙහෙම දෙපැත්තට ගන්න එකට අමතරව අපිට උඩට පහළට ගන්න පුළුවන් අපේ බස් එකේ 360 මූඩ් එකෙන් බලද්දි ඉතින් ඔයාලා ඇහෙනවා ඇති එන්ජින් සවුන්ඩ් එක ලස්සනට තියෙනවා ඉතින් මේකෙත් අපිට ඩ්‍රයිවර්ට බහලා යන්න පුළුවන් ඒ හැමදේම තියෙනවා ඉතින් අපි දැන් පොඩ්ඩක් මේකේ තියෙන ෆීචර්ස් බලමු ඉතින් අපි LED ලයිට් දාමු ඔයාලා පේන දේ LED ලයිට් දැම්මම නම් සුපීරියට තියෙනවා මේකේ කැමරා මූඩ්ස් ගොඩක් තියෙනවා ඊළඟට තියෙන මෙන්න මේ සිනමැටික් කැමරා මූඩ් එක ඊට පස්සේ මේ පිටිපස්සේ පේන විදිහ ඒ වගේම ඉස්සරහට යද්දි තියෙන කැමරා මූඩ් එක ඉතින් මේ විදිහට තමයි මේකේ කැමරා මූඩ්ස් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි ලයිට්ස් දැම්මා මෙන්න මේකෙන් තව ලයිට්ස් දාන්න පුළුවන් මෙතනින් ඉස්සරහ ලයිට් දාන්න පුළුවන් ඒ වගේම මේ තමයි ඩිම් කරන ලයිට් එක හරි ඉතින් අපි මේකේ හෝන්ස් බලමු මේ නෝමල් හෝන් එක ඊට පස්සේ මේක හරි ඉතින් මේවා තමයි මේකේ තියෙන හෝන්ස්. ඉතින් ඔයාලා පේනදි දම්රජර් බස් එක සුපිරිම ඇත්ත බස් එක විදිහටම එයාලා ඩිසයින් කරලා හදලා තියෙනවා මේ විදිහට. හරි ඉතින් අපි දැන් එහෙනම් ටිකක් ප්ලේ කරලා බලමු අලුත් අප්ඩේට් එකේ. ඉතින් මේ තමයි නූර් එළිය ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා අපි හැමෝම බලන් හිටපු අලුත් අප්ඩේට් එකේ. ඉතින් මේක වේග ගැන කිව්වොත් වේග නම් ටිකක් හිමින් තියෙන කණින් අප්ඩේට් වලට සාපේක්ෂව බලමු. ඉතින් මේ විදිහට යද්දි අපිට රිවර්ස් එක වෙනම මේ විදිහට බලා ගන්න පුළුවන් මෙතනින් රිවර්ස් කරනකොට. ඒ වගේම අර සිනමැටික් මූඩ් එක දැම්මම අපිට අර සිනමැටික් විදිහට බලා ගන්න පුළුවන් මේක බස් එකේ යන විදිහ මෙන්න මේ විදිහට. ඉතින් ඒක මේකේ තියෙන අලුතින්ම ඇඩ් වෙච්ච ෆීච එකක්. ඉතින් ඒ වගේම මේක අපේ හෑන්ඩ් බ්‍රේක් එක තියෙනවා. ඒ වගේම ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තවත් ඇඩ් වෙච්ච සුපිරිම දෙයක් තමයි මේකේ අපිට පුළුවන් වයිපර් එක දාන්න. ඉතින් කලින් වයිපර් එක දාන්න ෆැසිලිටි එක තිබ්බේ නැහැ. මෙන්න මේ විදිහට වයිපර් එක වැඩ කරනවා. අපි වයිපර් ඔන් කරාට පස්සේ. හරි. ඉතින් අපි දැන් ඩ්‍රයිවර් බස් වල බලමු මේ විදිහට මොන වගේද අපිට බලා ගන්න පුළුවන් කියලා. හරි ඉතින් ඩ්‍රයිවර් විදිහට බැස්සර පස්සේ මෙන්න මේ විදිහට අපිට ලස්සන්ට කලින් අප්ඩේට් එකේ විදිහට මූව් වෙන්න හැකියාව තියෙනවා ෆොටෝස් ගන්න සහ ඒ හැම දෙයක්ම ඉතින් ඔයාලා පේන ඇති කොච්චර ලස්සනද කියලා අපේ බස් එක ඔයාලා දකින්න ඇති වයිපර් එකේ පවා මේ විදිහට ලයිට්ස් තියෙනවා නියමයි හරි ඉතින් මේ විදිහට තමයි හරි දැන් අපි මෙනු එකට ගිහිල්ලා අපේ ට්‍රක් එක අරගෙන ප්ලේ කරලා බලමු අපි දැන් පුත්තනට යන් ඉතින් මම කියනවා දෙයක් තමයි මම මේ හැම මැප් එකක් ගැනම සෙපරේට්ලි වීඩියෝස් ගේනවා ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකේ මැප්ස් ගැන වැඩි ඔයාලට කියන්න යන්නේ නැත්තේ ඉතින් අනිවාර්යෙන්ම මම සෙපරේට්ලි මේ හැම ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා අලුත් අප්ඩේට් එකේ කියන මැප් එකක් ගැනම සෙපරේට්ලි වීඩියෝස් ගේනවා හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ට්‍රක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ විදිහට කැමරා මූඩ් එක තියෙනවා ඒ වගේම මෙතනින් වයිපර්ස් තියෙනවා මෙන්න මේ විදිහට 360 මූඩ් එක තියෙනවා ඔයාලට පේන ඇති මේ ලයිට්ස් තෝරන වගේ ලස්සනට බලා ගන්න හැකියාව තියෙනවා ඉතින් ඒ වගේම මෙතනින් අපිට පුළුවන් ආපහු සිනමැටික් මූඩ් එක ගන්න ඉතින් ওই විදිහට තමයි මේකේ කන්ට්‍රෝල්ස් තියෙන්නේ ඉතින් අපි මේක ගිහිල් බලමු ටිකක් ඒ වගේම මේකේ හෝන් සර්ව මේවා කිව්වොත් අර කලින් එකේ තිබුණ දේවල්ම තමයි මේකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම මේකේ වයිපර්ස් බලා ගන්න පුළුවන් අරකි වගේම හොඳට ලයිට්ස් දාලා
ඉතිං අපි මේකෙත් මේ විදිහට එළියට ගිහලා බලමු ඔයාලා පේන ඇති සුපිරියර අපිට බලා ගන්න පුළුවන් අපේ ට්‍රක් එක හැබැයි මේකේ එක දෙයක් තියෙනවා මේ ඩ්‍රයිවර් මේ විදිහට එළියට ආවට මේකේ හැටියට අපි ඩ්‍රයිවර් වෙන්න බෑ මොකද මෙතන අපිට ඩ්‍රයිවර් සීට් එකේ ඩ්‍රයිව් ඉන්නවා මේ විදිහට පේනවා ඉතිං ඒ වගේ දෙයක් නම් මේකේ තියෙනවා හරි ඉතිං ඒ වගේම අපි ත්‍රිවිල් එකක් ප්ලේ කරලා බලමු ඉතින් ත්‍රිවිල් එක තමයි මේකේ අලුතින් ඇඩ් වෙච්ච දේවල් වල ඉන්ට්‍රස්ටිං පාර්ට් එක. තා අපි ත්‍රිවිල් එක ප්ලේ කරලා බලමු මේකේ නයිට් මෝඩ් එකේ. අපි බලමු කොයි විදිහටද මේකේ රෑ මෝඩ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. කුරුණෑගල. මයි නයිට් මෝඩ් එකේ අපේ ත්‍රිවිල් එක ඕපන් වෙන්නේ. වව්. ලයිට්ස් දාලා වෙතින ලස්සනට. ඉතින් මේ විදිහට තමයි මේකේ කැමරා මුච් තියෙන්නේ. මේ පිටිපස්සෙන් ඉන්න එක්කෙනා විදිහට අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් නියමයි මේ සැරේ නම් මේ ත්‍රිවිල් එක. අපි එහෙනම් මේකේ ටිකක් ගිහිල්ලා බලමු. ඉතින් මේ විදිහට අපිට ත්‍රිවිල් එකේ එන්ජින් සද්ද බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි සිනමැටික් මෝඩ් එක මේකේ. ඉතින් ඔයාලට පේන ඇති මේකේ නයිට් මෝඩ් එකේ අපිට ලස්සනට බිල්ඩින්ග්ස් එහෙම බලා ගන්න පුළුවන්. ඒ වගේම හැම වාහනයකම මේ විදිහට ලයිට් සහ කඩවල වල ලයිට් දාලා සුපීරියට තියෙනවා. නියමයි. හරි ඉතින් දැන් අපි බලමු නයිට් මෝඩ් එකට ගියාට පස්සේ අපේ සුපිරිම දම්රජන බස් එක කොයි විදිහටද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් සුපිරියට තිය ලයිට්ස් තෝරන වගේ. ඉතින් මේකෙත් රූට්ස් වල රහස් තැන්ස යන්න රහස් දේවල් තිබ්බොත් මම අනිවාර්යයෙන්ම ඒව ගැනත් වීඩියෝ එකක් ගේනවාමයි. හරි ඉතින් නයිට් මෝඩ් එකේ මෙන්න මේ විදිහට තමයි අපේ දම්රජන බස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩ්‍රයිවර් සිමුලේටර් ශ්‍රී ලංකා අලුත් අප්ඩේට් එකේ නයිට් මෝඩ් එකේදී සුපිරියට තියෙනවා. ඔයාලා පේනවා ඇති. නියමයි. ඉතින් එළියෙන් බලද්දී මෙන්න මේ විදිහට තමයි. බලන්න. ටිකක් අඳුරුයි සාමාන්‍ය ඩිසයින් නම් ඇත්ත විදිහට පෙන්වන්න ඕන නිසා වෙන්නේ නැති. ඉතින් මෙන්න මේකෙන් අපිට සවුන්ඩ්ස් ඔන් කරන්න පුළුවන්. DJ එක. ඉතින් මෙතනින් අපේ DJ zone එක ඕපන් වෙලා තියෙන්නේ. නියමයි. ඉතින් මේකෙත් අපි බස් එකෙන් බැහැලා බලද්දී මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ බස් එක ලයිට් දාලා ලස්සනට තියෙනවා. නියමයි. හරි ඉතින් ඔන්න මම අලුත් අප්ඩේට් එකේ හැම වෙහිකල් එකක්ම මේ විදිහට ඔයාලට
ඩ්‍රයිව් කරලා පේනවා. ඉතින් මම ගොඩක් වෙලා ගන්න යන්නේ නැහැ. මොකද මම සෙපරේට් වීඩියෝස් වලින් මේ හැම මැප් එකක් ගැනම හැම වාහනයක් ගැනම ඔයාලට වීඩියෝස් කියන්න යන නිසා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න වගේම මේ අලුත් අප්ඩේට් එක ගැනකම් ගොඩක් අය බලන් හිටියේ. ඒ නිසා හැමෝම ආසයෙන් බලන් ඉන්නේ අලුත් අප්ඩේට් එක මොන වගේ වේවිද කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක පුළුවන් තරම් හැමෝටම ෂෙයා කරන්න. ඉතින් මේ වගේ ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා ඇතුළු සුපිරි බස් ගේම්ස් වීඩියෝස් හැමදාම බලන්න. දැම මේ අසීසු YouTube channel එක subscribe කරලා එකපාරට තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝකින් හමු වෙමු. ඔයාල හැමෝටම සුබ දවසක්.